පාරිභෝගික වස්තු. තථාගතයන් වහන්සේගේ පාත්‍ර චීවරාදී වස්තුන් ඇති ස්ථාන බුද්ධ වංශ පාළියේහි අවසානයේ මෙසේ දැක්වේ. වජිරායං භගවතෝ පත්තෝ දණ්ඩේච චීවරං නිවාසනං කුලගරේ පච්චත්තරණං කපිලවහයේ පාටලී පුත්ත පුරම්හි කාරකං කාය බන්දනං චම්පාය මුදකසාටිකා උන්න ලෝමංච කෝසලේ කාසාවං බ්‍රහ්මලෝකේච වේතනං තිදසේ පුරේ නිසීදනං අවන්තිසු රට්ටේ අත්තරනං තදා අරණීච මිතිලායං විදහේ පරිස්සාවනං වාසී සුචිගරං චාපි ඉන්දපත්තේ පුරේ තදා පරික්කාරා අවසේසා ජනපදේ අපරන්තකේ පරිබුත්තානි මුනිනා අකංසු මනුජා තදා. මේ ගාථාවල සමහර තැන් තේරුම් ගැනීම දුෂ්කරය. සාමාන්‍යයෙන් ඒවායේ තේරුම මෙසේය. භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය, සැරයටිය, සිවුරු යන මේවා වජිරාවෙහිය. අඳනය කුලගරයෙහිය. පච්චත්තරණය කපිල වස්තුවෙහිය. ඩබරාව පටිය යන මේවා පාටලීපුත්‍ර නගරයේය. උදක සාටිකාව චම්පා නගරයෙහිය. ඌර්ණ රෝමය කොසල් රටෙහිය. සිවුර බ්‍රහ්ම ලෝකේහිය. හිස්වැලුම දෙව්ලොවය. නිසීදනය හා ඇතිරිලි අවන්ති රටෙහිය. ගිනිගානා දණ්ඩ මිතිලාවෙහිය. පෙරහන විදේහ රටෙහිය. කරකැත්ත හා ඉදිකටුගුලාව ඉන්දපත්ත නගරේහිය. තථාගතයන් වහන්සේ පරිභෝග කළ අවශේෂ පරිෂ්කාරයෝ අපරන්ත ජනපදේහිය. රටක් හෝ නගරයක් හෝ ගමක් හෝ කියවෙන වජිරා කියා වචනයක් පාලි පොත්වල අන් තැනක දක්නට නැත. තථාගතයන් වහන්සේගේ පාත්‍රයට ධාතුන් වහන්සේ වඩා ලක්තිවට ගෙන ඒමට ධර්මාශෝක රජතුමා විසින් දුන් බව මහාවංශේහි හා ධාතුවංශේහි සඳහන් වේ. දේවානම් පියතිස්ස රජතුමා ඒ පාත්‍රය තමාගේ රාජභවනයේම තබාගෙන පූජා සත්කාර කළ බවද කියා තිබේ. මේ කරුණ සමන්තපාසාදිකානම් විනය අටුවෙහි සඳහන් වන්නේ සුමන සාමණේරයන්ගේ පාත්‍රයේම සුවඳ දියෙන් සෝදා පිරිසිදු කොට ධාතුන් වහන්සේ එයට වඩා දුන්නේයයි කියාය. බුදුන් වහන්සේ සැරයටියක් පාවිච්චි කළ බවද කිසි තැනක සඳහන් වී නැත. මෙහි තුන්වන ගාථාවෙහි වේතනං තිදසේ පුරේ යනුවෙන් දැක්වෙන හිස් වෙලුම ජටාව සිද්ධාර්ථ කුමාරයන්ගේ ජටාව විය හැකිය. ගිනිගානා දණ්ඩක් තථාගතයන් වහන්සේ පරිහරණය කළ බවද කිසි තැනක සඳහන් වී නැත. බෝධීන් වහන්සේ සෝතාපට්ටි මාර්ග ඥානය, සකදාගාමි මාර්ග ඥානය, අනාගාමි මාර්ග ඥානය, අරිහත් මාර්ග ඥානය යන ලෝකෝත්තර ඥාන සතර හා ලෝතුරා බුදුරයාණන්ගේ සර්වඥතා ඥානයද බෝධි නම් වේ. අප බුදුරජාණන් වහන්සේ ඒ ඥානයන් ලැබුවේ දඹදිව මධ්‍ය ප්‍රදේශයේ උරුවේලානම් ජනපදයේහි නේරංජරා නදී තීරයේහි පිහිටි
අසතුරුකක් මුලදීය. තථාගතයන් වහන්සේටත් බෝධීනම් ඒ උත්තරීතර ඥානයන් ලැබීමට ඒ අසතුරුක උපකාර වූ බැවින් එය බෝධී නම් විය. පස්මරුන් දිනීමට උපකාර වූ බැවින් ජය මහා බෝධී නම් විය. පස්මරුන් දිනා සර්වඥ ප්‍රාප්ත වූ බුදුරජාණන් වහන්සේ ඒ වෘක්ෂ රාජයාගේ සෙවණෙහි සමවත් සුව විඳිමින් සත් දිනක් මුළුල්ලෙහි ඒක පර්යංකයෙන් වැඩහුන් සේක. සම්බුද්ධත්වයට පැමිණීමට උපකාර වීම නිසා තථාගතයන් වහන්සේ සතියක් මුළුල්ලෙහි පරිභෝග කළ නිසාද ඒ බෝධීන් වහන්සේ පරම පූජනීය පාරිභෝගික චෛත්‍යයක් විය. ඒ බෝධීන් වහන්සේගෙන් බිජු වටක් ගෙන්වා චේතවන ద్వාරය සමීපෙහි ආනන්ද ස්තවීරයන් වහන්සේ විසින් රෝපණය කර වූ ආනන්ද බෝධීන් වහන්සේද ලක්දිව අනුරාධපුර නගරයේ වැඩ සිටින දක්ෂිණ ශාකා බෝධීන් වහන්සේද ඒ බෝධි වෘක්ෂවලින් පැවත එන සියලුම බෝධි වෘක්ෂයෝද වැඳුම් පිදුම් කිරීමට සුදුසු පාරිභෝගික චෛත්‍යයෝය. ශ්‍රීපාද සදහැවතුනට වැඳ පුදා ගැනීම සඳහා තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ තැන පිහිටුවා වදාළ පාද සටහන් පාද චෛත්‍ය නම් වේ. ඒවාද පාරිභෝගික චෛත්‍යයන්ටම අයත්ය. මෙකල ඒවාට ශ්‍රීපාදයයි විවහාර කෙරෙති. පාද චෛත්‍යෙහිවත් ශ්‍රීපාද තුනකි. සම්මක් සම්බෝධියට පැමිණීමෙන් අටවන වසරෙහි තථාගතයන් වහන්සේ කැලණිපුර විසු මණියක්කික නම් නාරජුගේ ආරාධනාවෙන් 500ක් භික්ෂූන් වහන්සේ හා ලක්දිවට වැඩවදාරා කල්යාණී චෛත්‍යස්ථානයේ කළ රතන මණ්ඩපයේ වැඩ සිට දන් වළඳා අවසානයේහි සමන්ත කූට පර්වතයට වැඩවදාරා එහි උන්වහන්සේගේ පාසටහන පිහිටුවා දඹදිවට පෙරලා වැඩිසේක. සුනාපරන්ත රට වෙළඳ ගමක වෙළඳුන් විසින් තථාගතයන් වහන්සේ උදෙසා සඳුන් හරයෙන් කළ ශාලාව පිළිගැනීම සඳහා පුන්න තෙරුන් වහන්සේගේ ආරාධනාවෙන් තථාගතයන් වහන්සේ වෙළඳ ගමට වැඩ එහි වැස පෙරලා වඩින ගමනේදී නර්මදා නදී තීරයට වැඩම කළ කල්හි එහි වූ නාගරාජයා විසින් පූජනීය වස්තුවක් ඉල්ලීමෙන් නර්මදා ගංගා තීරයේ වැලි තලාව මත තථාගතයන් වහන්සේගේ පාසටහන පිහිටුවා වදාළ සේක. එය රළ ආකල්හි ජලයෙන් වැසෙන බවත් රළ පහා වූ කල්හි පෙනෙන බවත් කීය. තථාගතයන් වහන්සේ ඉන්නික්ම සච්චබද්ද පර්වතයට වැඩම කර එහි වෙසෙන සච්චබද්ද තෙරුන්ගේ ඉල්ලීමෙන් ගල්තලාවේ පාසටහන පිහිට වූ සේක. සොළොස් මස්ථානය මහියංගන චෛත්‍ය, නාගදීපේ රාජායතන චෛත්‍ය, කැලණි දාගැබ, සමන්කුළු පව්වේ ශ්‍රීපාදය, දිවා ගුහාව, දීගවාපී චෛත්‍ය, මුතියංගන චෛත්‍ය, තිස්ස මහාරාම චෛත්‍ය, ශ්‍රී මහා බෝධිය, මිරිස වැටිසෑය, ස්වර්ණමාලී චෛත්‍ය, තූපාරාම චෛත්‍ය, අභයගිරි චෛත්‍ය, ජේතවන චෛත්‍ය, මිහින්තලා පර්වතයේ සේල චෛත්‍ය, කතරගම කිරිවෙහෙර යන මේ චෛත්‍ය සොළස බුදුරජුන් වැඩ සිට සමවතින් සමවැදීමෙන්
පාරිභෝග කළ ස්ථානයන්හි පිහිටි චෛත්‍ය ලෙස සලකනු ලැබේ. යම් තැනක බුදුරජාණන් වහන්සේ වැඩ සිටිසේක් නම් ඒ ස්ථානවල පාරිභෝගික චෛත්‍යයක් වේ. එබැවින් ඒ ස්ථානවල සර්වඥ ධාතුන් වහන්සේ පිහිටුවා කළ ස්තූප වඩාත් පූජනීය වේ. එබැවින් ඒවා මහා ස්ථාන ලෙස සලකනු ලැබේ. බුදුරදුන් ලංකාවට වැඩම කිරීම. බුදුරජාණන් වහන්සේ මේ ලක්දිවට තෙවරක් වැඩම කළ බව විනය අටුවාව මහා වංශය ආදී පෞරාණික ග්‍රන්ථවල සඳහන් වී ඇත්තේය. තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බෝධියෙන් නවවන මස දුරුතු 15ක පොහෝ දිනෙහි යකුන් දමනය කරනු පිණිස මහි අංගණයට වැඩිසේක. බුදු වීමෙන් පස්වන වසරෙහි බක් මස අමාවක පොහෝ දින උදය කාලයේ මිනි පළඟක් නිසා යුද්ධයට සැරසී සිටි චූලෝදර මහෝදර යන නාරජුන්ගේ යුද්ධය සංසිඳවීම පිණිස දෙවන වර නාග දීපේට වැඩවදාළ සේක. තෙවන වර බුදු වීමෙන් අටවන වස වෙසක් පුර පසළොස්වක පොහෝ දිනෙහි කැලණි පුර විසූ මණියක්කික නම් නාරජුගේ ආරාධනාවෙන් 500ක් රහතන් වහන්සේ සමග තථාගතයන් වහන්සේ කැලණි පුරයට වැඩවදාළ සේක. බුදුරජුන් ලක්දිවට වැඩම කළ පළමුවන දෙවන වාරවලදී අන් ස්ථානවලට වැඩම කළ බව විනය අටුවාවෙහි හෝ මහා වංශයේහි සඳහන් නොවේ. කැලණි පුරයට වැඩම කළ තුන්වන වාරයේදී ස්වර්ණමාලී චෛත්‍ය ස්ථානය, ථූපාරාම චෛත්‍ය ස්ථානය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි ස්ථානය, මුතියංගන චෛත්‍ය ස්ථානය, දීඝවාපි චෛත්‍ය ස්ථානය, කැලණි චෛත්‍ය ස්ථානය යන ස්ථාන සයෙහි නිරෝධ සමාපත්තියට සමවැදී වැඩ සිටි බව විනය අටුවාවෙහි සඳහන් වේ. ඒ ගමනේදී සමන්ත කූට පවුවට වැඩවදාරා එහි සිරිපා සටහන පිහිට වූ බව හා එම පර්වත පාදයේහි දිවා විහරණය කොට දීඝවාපිය හා ශ්‍රී මහා බෝධිය පිහිටන ස්ථානය, රුවන්වැලි සෑය පිහිටන ස්ථානය, ථූපාරාමය පිහිටන ස්ථානය, සේල චෛත්‍ය පිහිටන ස්ථානය යන තැන්වල නිරෝධ සමාපත්තියට සමවන් බවද මහා වංශයේහි සඳහන් වේ. අභයටයක් පමණ වූ ධාතුන් වහන්සේ නමක් වුවද යම් කිසි තැනක වැඩ සිටින්නේ නම් එතන බුදුරදුන් වැඩ සිටින්නාක් වැනිය. සුමන සාමණේරයන් විසින් ධර්මාශෝක රජු වෙතින් මෙරටට වැඩම කරවන ලද ධාතුන් වහන්සේලා මේ රටේ දාගැබ්, බුදු පිළිම ආදීෙහි විසිර වැඩ සිටින්නාහ. එබැවින් සොළොස් මස්ථානයට පමණක් නොව සෑම තැනම දාගැබ්, බුදු පිළිම, මහබෝ යන චෛත්‍යයන්ට බුදු රජුන්ට මෙන් ගරු බුහුමන් කළ යුතුය. ධාතුන් වහන්සේලා නැතද බුදුරදුන් උදෙසා කර ඇති උද්දේශික චෛත්‍ය වන බුදු පිළිම වලටද ගරු බුහුමන් කළ යුතුය. චෛත්‍යනට වරද කිරීම. යේ පරිනිබ්බුතේ තථාගතේ චේතියං හින්දන්ති බෝධින් චින්දන්ති ධාතුම්හි උපකම්මන්ති තේසං කිං හෝති ඉති. භාර්යං කම්මං හෝති ආනන්තරියං සදිසං සදාතුකං පනතූපං වා පටිමං වා බාධමානං බෝධිසාඛානං චින්දින්තුං වට්ඨති. සචේතත්ත නාලිනා සකුණා චේතියේ වච්ඡං පාතෙන්ති. චින්දිතුං වට්ඨති ඒව පාරිභෝග චේතියතෝ හි ශරීර චේතියං මහන්තරං චේතියවත්තුං හින්දිත්වා ගච්ඡන්තං බෝධි මූලම්පි චින්දිත්වා හරිතුං වට්ඨති.
යාපන බෝධි සාඛා බෝධිගරං බාදති තං ගෙහරක්ඛන්තං චින්දිතුං න ලබති බෝධි අත්තං හි ගේහං නේ ගේහත්තාය බෝධි ආගන ගරේපි ඒසේව නයෝ යස්මින් පන ආසන ගරේ ධාතුයෝ නහිතා හොಂತಿ තස්ස රක්ඛන්තාය බෝධි සාඛානං චින්දිතුං වට්ඨති බෝධි රක්ඛන්තං ඕජාහරණ සාඛං වා පතිඨානං වා චින්දිතුං වට්ඨති ඒව ශරීර පටිච්චග්ගහං ගනේ විය පුඤ්ඤම් හි හෝති මනෝරත පූර්ණී 250 පිටු තේරුම යමෙක් තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු චෛත්‍ය බිඳිද්ද මහා බෝසින්දිද්ද ධාතුන් වහන්සේලා වැනසීමට උපක්‍රම කෙරෙද්ද ඔවුනට කුමක් වේදයාත් ආනන්තාරේ කර්මයක් හා සමාන බරපතල අකුසල කර්මයක් වේ. සදාතුක ස්තූපයකට හෝ බුදු පිළිමයකට හෝ බාධා පැමිණෙන බෝ අතු කැපීම වටනේය. ඉඳින් ඒ බෝ අතුවල හිඳි පක්ෂී හෝ චෛත්‍යෙහි වර්ෂස් හෙලත්නම් කපන්නට වටනේය. පාරිභෝග චෛත්‍යයට වඩා ශරීර චෛත්‍ය උසස් හෙයිනි. චෛත්‍ය වස්තුව බිඳගෙන යන හෝ බෝමුල් ද සිඳ ඉවත් කරන්නට වටනේය. යම් බෝධිශාකාවක් බෝධි ගෘහයට බාධක වේ නම් එය ගේ රැකීම සඳහා සිඳීම නොවටි. ගෙය බෝධිය පිණිසය. බෝධිය ගෙය පිණිස නොවේ. ආසන ගරය ගැනද මේ ක්‍රමයමය. යම් ආසනගරයක ධාතු නිදන් කොට ඇත්තේ නම් ඒ රකිණු පිණිස බෝධිශාකා සිඳීම වටි. බෝධිය රකිණු පිණිස ඕජාව ගලන අතු හෝ දිරූ තැන් හෝ ඉවත් කිරීම වටි. එසේ කිරීමෙන් ශරීර ප්‍රතිචග්ගනේහි කුසල්ද වේ. වැඳීමේ අනුසස්. වැඳීමට පිදීමට සුදුසු ගුණයන්ගෙන් යුත් බුද්ධාදී උත්තමයන් වහන්සේලාට වැඳීමෙන් ලැබෙන අනුසස මෙලොව පරලොව දෙකෙහිදීම ලැබෙන්නේය. මෙලොව ලැබෙන අනුසස් මෙසේ වදාරා තිබේ. අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුකං බලං ධම්මපද සහස්ස වග්ග. අභිවාදනය කරන ස්වභාවය ඇත්තා වූ නිතර වැඩිහිටියනට ගරු බුහුමන් කරන්නා වූ තැනැත්තාට ආයුෂය වර්ණය සැපය බලය යන මේ ධර්මයෝ සතර දෙන වැඩිත්‍ය යනු එහි තේරුමයි. මේ ආයු වැඩිමයයි වදාරා ඇත්තේ අභිවාදනය කරන මනුෂ්‍යයා හට නියම ආයුෂය ඉක්මවා අභිවාදනයේ බලයෙන් වර්ෂ සිය ගණනක් දහස් ගණනක් ජීවත් විය හැකි බව නොව රෝගාදී අන්තරායන් නිසා ආයුෂය තිබියදී අතරකදී මරණය නොවී නියම ආයු කාලයේ ජීවත් විය හැකි වීමය. වන්දනාමය කුසලය පැමිණෙන්නා වූ රෝගාදී අන්තරායෙන් මැඩලිය හැක්කේද ඒ කුසලේ බලය අනුවය. වඳින්නවුන්ගේ නුවණ හා ශ්‍රද්ධාව අනුව වන්දනාමය කුසලයද කුඩා මහත් වේ. දුබල වන්දනාමය කුසලය බලවත් හේතුවකින් පැමිණෙන අන්තරායෙන් මැඩලීමට සමත් නොවේ. ස්වල්ප වූ ජලය මත මහා ගින්නක් නිවීමට සමත් නොවෙන්නාක් මෙනි. බලවත් වන්දනාමය කුසලය එයට වඩා බලයෙන් අඩු අකුසලයන් නිසා වන අන්තරාය වලක්වා දිවි රැකදීමට සමත් වේ. නුවණින් කරන දුබල වන්දනාමය කුසලයන්හි
එතරම් බලයක් නැති බව කිව යුතුය. නුවණින් යුක්තව බලවත් සදහයෙන් යුක්තව දවස දෙවේලේ තුනුරුවන් වඳින තැනැත්තාගේ ඒ කුසලය ඉතා බලවත්ය. එය අනේක අන්තරායන් දුරුකොට ආයුරාරෝග්‍යාදී අනේක සම්පත් සාදා දීමට සමත් වේ. ගින්නක් ඇතිවනු සමගම එයින් ආලෝක රූප ඇති වී එය අවට පැතිරී යන්නාක් මෙන් සත්වයාගේ හෘදෙහි සිතක් ඇතිවනු සමගම ඒ සිතින් ආලෝකයේ වැනි යම් කිසි රූප කොටසක් ඇති වී ශරීරය තුල පැතිර යන්නේය. ශරීරයෙන් ගමනාදී ක්‍රියා කෙරෙන්නේ එසේ ඇතිවන රූප නිසාය. සිතින් ඇතිවන රූප සිත්වල හැටි හැටියට අනේක ප්‍රකාරය. කෝපය, බය, ශෝකය යන මේවා ඇති වූ කල්හි ඒ පුද්ගලයාගේ ශරීර වර්ණය වෙනස් වී විරූප වන්නේ, සමහර විට ශරීරයෙන් දහඩිය ගලන්නට වන්නේ, වෙවුලන්නට වන්නේ කෝපාදීන් යුක්ත සිත්වලින් ඇති වූ නොමනා රූප ශරීරය පැතිරීම නිසාය. ප්‍රීතියෙන් සිටින තැනැත්තෙකු දෙස බැලුවහොත් ඔහුගේ ශරීරය පිනා ගොස් පැහැපත් වී ඇති බව දැකිය හැකිය. එසේ සිදුවන්නේ ප්‍රීති සහගත සිතින් ඇති වූ ප්‍රණීත රූප ඔහුගේ ශරීරයෙහි පැතිර යාම නිසාය. තථාගතයන් වහන්සේ ශීලයෙන්ද, සමාධියෙන්ද, ප්‍රඥාවෙන්ද, ඊර්ති බලයෙන්ද, තවත් නොයෙක් කරුණෙන්ද සියලු සතුන්ට අග්‍රය. ඒ ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ ශීලයෙන්ද, සමාධියෙන්ද, ප්‍රඥාවෙන්ද, ඊර්ති බලයෙන්ද, තවත් නොයෙක් කරුණෙන්ද සියලු සතුන්ට අග්‍රය. ඒ ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ ගුණ අරමුණු කොට ඇතිවන්නා වූද උන්වහන්සේගේ රූපකාය අරමුණු කොට ඇතිවන්නා වූද බලවත් වූ ශ්‍රද්ධාදීන් යුක්ත වන සෝමනස සහගත ඥාන සංප්‍රයුක්ත වන්දනා කුසල චිත්තය අති ප්‍රණීත රූප කොට්ටාසයක් ඇති කරන්නකි. එයින් ඇති කරන ප්‍රණීත රූප ශරීරෙහි පතල කල්හි වාතාදී දෝෂයන් කිපි ඇත්නම් ඒවා සංසිඳේ. ඉන්ද්‍රියෝ පිනායති. ලේමස් ආදී ධාතූහුද පිනායති. ඒවායේ බලයද වැඩිවේ. එයින් රෝගවලින් වැළකීමේ ශක්තිය ලැබේ. ඇත්තා වූ රෝගද සංසිඳේ. සම්පූර්ණයෙන් සුව නොවුවද තරමක ගුණයක් මුත් ලැබේ. ධර්ම, සංඝ, රත්න දෙකද අනන්ත ගුණයෙන් යුක්ත වන බැවින් ඒ දෙකට වන්දනා කිරීමෙන් ද ඉහත ගුණයන් ලැබෙන්නේය. යමෙක් බුද්ධාදී රත්නත්‍රයට ශ්‍රද්ධාවෙන් යුක්තව දිනපතා වන්දනා කෙරේ නම් ඔහුගේ සන්තානෙහි ඒ ප්‍රණීත රූප නැවත නැවත පැතිර යෑමෙන් ජීවන ශක්තිය ලැබී අතරකදී මිය නොගොස් නියමිත ආයු කාලය ඔහුට ජීවත් විය හැකි වේ. එය ආයු වැඩිමය. වර්ණ සුඛ බල වැඩිමද එසේම සිදුවේ. තෙරුවන් වැඳීමේ ගුණ මෙපමණක් නොවේ. නිතර තෙරුවන් වඳින තැනැත්තා දෙවියෝ රකිති. ඔහුගේ ආරක්ෂාව දියුණුවේ. කෙත්වතු පාළු නොවි දියුණුවේ. කෙතරම් අවාසනාවත් පුද්ගලයෙකු වුවද දිනපතා කලක් තෙරුවන් වැඳීම කළහොත් ඔහුගේ අවාසනාව දුරු වී වාසනාව උදා වේ. නිතර තෙරුවන් සිහි කිරීම, ඇසුරු කිරීම පව්කම් වලින් වැළකී සිටිය හැකි වීමටද හේතු වේ. කියන ලද ගුණ වැඳීමෙන් පමණක් නොව තවත් පින්කම් වලින්ද ලැබිය හැකිය. වන්දනාව වනාහි කෙනෙකුට දවසේ දෙවේලේ දීර්ඝ කාලයක් උවද කළ හැකි පින්කමකි. අනිත් පින්කම් එසේ කිරීමට පහසු නැත.
එබැවින් මෙලොව ආයුෂ වර්ණාදිය ලැබීමට වන්දනාව විශේෂ පින්කමක් හැටියට කියනු ලැබේ. වන්දනාමය කුසලයෙන් මරණින් මතු ලැබෙන විපාකය නම් දෙව්ලොවත් මිනිස් ලොවත් ඉපිද දෙව් මිනිස් සැප ලැබීමයි. මේ විශේෂයෙන් උපනූ පංජාතියේ අන්‍යයන් විසින් ගරු බුහුමන් කරන පුද්ගලයෙකු වීමට හේතු වේ.